හරි පුතේ එතන ඉඳලා එහෙනම් ඔය විදියට අන්තර් විවතර අවසන කලාපයේ තමයි මගේ මූලික අරමුණ මේක කියලා දෙන එක. ඒනට ඒකට අමතරව මම තව පාඩම් දෙකක් කරා මෝසන් සුලං වර්ග දෙකක් කියලා දුන්නා. ඊට අමතරව තව පාඩමක් කරා සූර්යාගේ මුදුනිය පිළිබඳව ඒ කාල දෙකත් එක්ක දිනත් එක්ක මාසත් එක්ක වහන කියලා දුන්නා. එතකොට වැඩි පිළ නඩු පිළ කලාප ඇති වෙන ප්‍රධාන ආකාර දෙකත් එක්ක කියලා දුන්නා. හරිනේ? රයිට්. පටල ගන්න එපා මේ ටික හොඳට පස්සේ නෝට් එක නැවත කියවලා බලන්න. හරි. එහෙනම් එතනින් පුතේ ඒකට සවසන් වෙනවා. දැන් අපි යනවා අපේ පාඩමේ අන්තිම කොටසට. හරි? ලියන්න. දේශගුණ වර්ගීකරණ කියලා. දේශගුණ වර්ගීකරණ එහෙම කිව්වට කෙපන්ගේ කියලා ඔයාලා ඇති කෙපන්ගේ වර්ගීකරණ තමයි තියෙන්නේ. මේ පොදුවේ ලියගමු දේශගුණ වර්ගීකරණ. ලියන්න. දේශගුණ වර්ගීකරණ මේ පාඩමේ අන්තිම අනුමාතකාව අවසාන එක. ඊට පස්සේ ශ්‍රී ලංකා දේශගුණය තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. ලෝක මට්ටමේම ඉවරයි. හරි. හරි. උදේ යටතේ අපි පොඩි නෝට් එකක් පොඩ්ඩක් ලියා නිවලා කතා කරමු. හරි. ලියන්න. ලියන්න. දේශගුණ වර්ගීකරණයන් මගින් 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 සිදු කරන්නේ පෘථිවි ගෝලයේ විවිධ ස්ථානවල පෘථිවි ගෝලයේ විවිධ ස්ථානවල විවිධ ස්ථානවල දක්නට ලැබෙන විවිධ දේශගුණික තත්ත්ව හඳුනා ගැනීම සහ නම් කිරීමයි ඒ සඳහා නිර්ණායක කිහිපයක් යොදා ගැනීම අතීතේ ප්‍රථම වරට පාඨමයන්කින් කවදයක් ඇතුළු යන්න ග්‍රීක ජාතිකයන් කියලා ප්‍රථම වරට ග්‍රීක ජාතිකයන් ප්‍රථම වරට ග්‍රීක ජාතිකයන් පාඩ පැනකින් ඈ ග්‍රීක ජාතිකයන් දැන් සාමාන්‍ය පැන ලියන්න ඊට ටික පාඩ පැන අයින් කරලා සාමාන්‍ය පැන ලියන්න ග්‍රීක ජාතිකයන් විසින්
ग्रीक जाति के अनुसार ग्रीक जाति के अनुसार देशगुण वर्गीकरण यक देशगुण वर्गीकरण यक इदिरिपत करेत देशगुण वर्गीकरण इदिरिपत करेत इदिरिपत करेत नमुत 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 ए संधा ओन योदागन तिबेन्ने नमुत ए संधा ओन योदागन तिबेन्ने ओन योदागन तिबेन्ने ए संधा ओन योदागन तिबेन्ने लोकये 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 एक एक प्रदेश वल लोकये एक एक प्रदेश वल लोकये एक एक प्रदेश वल पावतिन लोके एक एक प्रदेश वल पावतिन प्रदेश वल पावतिन पाठ पैन की कमादे के तुलिया करना पारमाणिक कमांडर के तुलिया करना उष्णत्व विनाश कम किया उष्णत्व विनाश कम पावती ना उष्णत्व विनाश कम पारमाणिक के लिए नहीं कर उष्णत्व विनाश कम उष्णत्व विनाश कम पारमाणिक के लिए सामान्य के लिए ना वे उष्णत्व विनाश कम वे उष्णत्व विनाश कम वे एक रमणीय ना मेहदी 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 देने ना उष्णत्व ये मिसर देने ना उष्णत्व ये मिसर उन्हें कारण बुद्धि मध्य दिया करना है प्रश्न केडी प्रश्न और डांट करूँगा देने ना उष्णत्व ये मिसर क्या नहीं था देने ने कितना है देने ना उष्णत्व ये मिसर यात्री कमावा दान यात्री कमावा देने ना उष्णत्व ये मिसर यात्री कमावा उष्णत्व अगेन भाविता करण मैं तो न दुर्लता भी उष्णत्व अगेन भाविता करण मैं तो देने उष्णत्व मिसर उष्णत्व अगेन भाविता करण मैं तो उष्णत्व अगेन भाविता करण मैं तो तभी भावित अन्य पुलवां ग्रीक या ग्रीक जाति के अंगे उष्ण में देश को वर्गी करने हैं देखिए कि दुर्लभ लक्षणता उन भाविता करण लद निर्णय क्या करने के ला एन्न पुलों में वाके केडीएम प्रश्न काल एम नतं ओंगे देश को निर्णय के वाला नतं निर्णय को ला पावतने दुर्लभता आवेग करनी देने नुष्णत्ते भाविता की रीमाई सेबे वर्षा पतने भाविता के मुन्नो मुनानी दे तो वादन करनो मेरे को लो भाविता कला दिना देने ना नुष्णत्ते ऐकेला देने निविदी नुष्णत्ते मेरे को लो मैंने कहता मिसा मे ए वाके आगे अन सर्विसी जान सक मेच्चर आई के लो भाविता कला ने आगे अन तू एक साथ के नहीं हर उन्न लोके पुते है ना देख हाँ करना पलावेनी वतावट लोके ලෝක ගෝලයේ ගත්තාම ලෝකේ ලෝක රටවල් ගත්තාම සෑම රටකම සෑම තැනකම එක හා සමාන දේශගුණක තත්ත්වයක් පවතින්නේ නැහැ කියලා දැන් අපි දන්නවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ශ්‍රී ලංකාව කියන අපේ මේ පුංචි රටේ පවා මධ්‍යම කඳුකරයේ අධික උෂ්ණත්වය එතෙන් සිට මූද දෙසට ගමන් කරද්දී උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒත් අපි දන්නවා පොඩි රටක් වෙලා අපේ රට ඇතුළත උෂ්ණත්වය වෙනස් නම් හරි අපේ රට පොඩි රටනේ ලෝකේනේ පොඩි රටක් නේ එතකොට ලෝකේ රුසියාව ඉන්දියාව චීනය වැනි විශාල රටවල කොහොම වෙනස්කම් තියෙන්න ඕනද නේද කොහොම වෙනස්කම් තියෙන්න ඕනද ඒ කියන්නේ සීත දේශකුණයක් දුණුසුම් දේශකුණයක්ද කියන එක ප්‍රධාන වශයෙන් මේ දෙක ගමුකෝ අපි සීත දේශකුණයක්ද දුණුසුම් දේශකුණයක්ද කියන එක ලංකාව ගත්තම ලංකාවේ මේ පොඩි රටේ හරි මේ 65000 ගානේ ඇතුලේ විතරක් සීත දේශකුණයක් තියෙනවා දුණුසුම් දේශකුණයක් තියෙනවා එතකොට රුසියාව ඉන්දියාව චීනය ඇමරිකා එක්සත් ජනපදයේ ඕස්ට්‍රේලියාව වගේ අනිත් රටවල් තව තියෙනවා
මේවා ගත්තාම ඒව සාමාන්‍ය භූමි ප්‍රදේශයෙන් අපිට වඩා ලොකු ගොඩක් විශාලයි අපේ වගේ පොඩි රටක් නෙමෙයි ඒව. ඒ රටවල මොනතරම් උෂ්ණත්වය වෙනස්කම් තියද අපිට පුළුවන් ද ලේබල් කරන්න ඕස්ට්‍රේලියාව ඇඳලා ඉවරලා මේක තියෙන්නේ මෙන්න මේ උෂ්ණත්වයක් කියලා හැමතැනම මේමයි කියලා අපිට ලේබල් කරන්න බෑ. අපිට ලේබල් කරන්න බෑ ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ හැමතැනම තියෙන්නේ මේ මේ විදිහ උෂ්ණත්වයක් විතරයි කියලා. මොකද ලංකාව වගේ පොඩි රටක උෂ්ණත්වය සීතල උෂ්ණත්වයකුත් තියෙන උණුසුම් පවතින කියන සීත දේශගුණයකුත් තියෙන උණුසුම් දේශගුණයකුත් තියෙන කියන උෂ්ණත්වය අඩු වැඩි වෙනවා නේ. ඒ කියන්නේ එහෙම ගත්තාම අපිට දේශගුණ වර්ගීකරණය කියන එක ඉතාම වැදගත් වෙනවා. මොකද ඈත අතීතයේ විද්‍යාඥයන් දේශගුණ විද්‍යාඥයන් විසින් මේ විදිහට ලෝකේ පුරා පවතින දේශගුණයේ වෙනස්කම් වෙනස් කියන එකත් ඒ වෙනස්කම් හඳුනාගෙන ඒවට අනුව ලෝකයේ විවිධ දේශගුණ කලාප නම් කරලා තියෙනවා. හරි මෙන්න මේ කලාපේ මේ රටේ මේ කලාපේ මෙන්න මේ දේශගුණේ. හරි ඒ කියන්නේ වර්ෂාපතනයේ මෙච්චරයි. ඒ පැත්තට සාමාන්‍ය කීතර උෂ්ණත්වය මෙච්චරක් වෙනවා. හරි ওই විදිහට මේ ලෝකයේ අතීතයේ ඉඳලා විවිධ දේශගුණ විද්‍යාඥයන් විසින් ලෝකේ පුරා පවතින හරි විශේෂයෙන්ම මහද්වීප රාශියතුල පවතින උෂ්ණත්ව වෙනස්කම් මේවලු දේශගුණ වර්ගීකරණයන් විදිහට හඳුනාගෙන ඉදිරිපත් කළා දිනවා. එහෙම ඉදිරිපත් කළා තියෙන නිසා තමයි අපිට හැකියාව තියෙන්නේ ලෝකයේ පිළිබඳව දේශගුණ ඉගෙන ගන්න. කවුරු හරි විද්‍යාඥයෝ විසින් කවුරුත්ම ඔය වගේ දේශගුණ වර්ගීකරණයක් ලෝකේ කරලා නැත්නම් අපිට කවදාවත් ලෝකයේ දේශගුණය මෙතන ඉඳන් කියන්න බෑ. මේ අහවල්තර දේශගුණය මේ විදිහට පවතින කියලා අපිට කියන්න බෑ. ඒවා අපි ඔක්කොම ඒ විද්‍යාඥයන් විසින් සොයාගත්ත තොරතුරු දත්ත මත පදනම් වෙලා තමයි අපි ඉගෙන ගන්න. ඉතින් ඒ තොරතුරු දත්ත පදනම් වෙලා අපි ඉගෙන ගන්න වෙලා තියෙන මේගොල්ලෝ ඒ දේ කරන දින් හින්දා මේගොල්ලෝ වර්ගීකරණයක් කරලා නැත්නම් අපිට කවදාවත් මේක ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. දෙයින්ද ග්‍රීක ජාතිකයන් තමයි මේ උත්සාහයේ පුරෝගාමින වෙලා තියෙන්නේ. ග්‍රීක ජාතිකයන් මම වලියන දුන්නා ඒගොල්ලෝ තමයි මුලින්ම ලෝකේ දේශගුණ කලාප විදිහට වර්ගීකරණය නිදිපත් කරලා තියෙන. හැබැයි ඒගොල්ලගේ තියෙන දුර්ලභතාවය මොකද්ද? මේගොල්ලෝ උෂ්ණත්වය දැනෙන උෂ්ණත්වය ගත්ත මිසක් අගයන් විදිහට ඉලක්කම් විදිහට ගත්තේ නැහැ. හැමදේම දැන් ඉලක්කම් වෙලා තියෙනවනේ. ඉලක්කම් වල දැම්මොත් අපි තේරුම් ගන්න උෂ්ණත්වය සෙල්සියස් 25යි කිව්ව ගමන් අපි දන්නවා ඒ කියන්නේ 25යි කිව්වම ඇඟට දැනෙනවා මේ ගාන කියලා. ඒ වගේම ඉලක්කම් දිහා බලලානේ අපි තේරුම් ගන්න. තව ඉලක්කමක් කිව්වොත් තමයි උෂ්ණත්වය මේ ප්‍රදේශයේ -15යි. -15 කිව්ව ගමන් ඇඟට දැනෙනවා අධික සීතලක්. ඇඟට දැනෙනෝනේ අපි දන්නවනම් අපේ දැනුම දිනනවා -15 කිව්ව ගමන් අපි දන්නවා. ඒතකොට ඉලක්කමකට පෙරලන්න ඕන හැමදේම. දැන් විභාග ලකුණුත් එහෙමනේ. ආ ඔයා හොඳයි. ඔයා සාමාන්‍යයෙන් හොඳයි. ඔයා ඉතා හොඳයි. ඔයා චුට්ටක් හොඳයි. ආ කෝඹියත් තරම් හොඳයි. ඔයා කඩියත් තරම් හොඳයි කොඩට නෑ. ඉලක්කමකට දැම්මොත් තමයි හැමදේම අපි දන්නේ. හැමදේම එහෙමනේ. ඕනම දෙයක් එහෙමයි. වාහනයක වේගය ගත්තත් එහෙමනේ. දැන් 5 කිලෝමීටර 30ක වේගෙන් යනවා. එහෙම කිව්වම අපිට දන්නවා අපෝ මේ පොඩි වේගයක්. කවුරු කියනවා 90ක වේගෙන්. එහෙම කිව්ව ගමන් අපි දන්නවා කඩාගෙන බිඳගෙන යන එකක් කියලා. හැමදේම ඉලක්කම් වලට දාන්න ඕනේ. අද කාලේනකොට හැමදේම ඉලක්කම් වලින්ම අයිනවා. හાર્ට් රේට් එකත් එහෙමනේ. මේ සීනි මන්නත් එහෙමනේ. ඉලක්කමකට දාන්නම ඕනේ. එතකොට මේගොල්ලන්ගේ තියෙන දුර්වලතාවය මොකද්ද? ග්‍රීක ජාතිකයන් ඉලක්කමකට දාගත්තේ නෑ. දැනෙන එක විතරයි. අර අර සාමාන්‍ය හොඳයි තා හොඳයි වගේ තමයි. එහෙම කෝර අපිට තේරෙන්නේ නෑ නේද? හරි. ඒ කියන්නේ විභාගදී ඒකක් දෙන්න 75ට උඩ කියලා දාලා තියෙන්නේ නේද? ඒ කියන්නේ වැඩි හොඳ කට්ටියට ඒකක් දෙනකොට වැඩි හොඳ කියන්නේ කොහොමද කියලා අපි දන්නේ. ඉලක්කමකට දාපු ඉඳ තමයි අපි දන්නේ 75ට උඩ. හරි. එහෙනම් මේගොල්ලෝ මේ උෂ්ණත්වය දැනෙන එක විතරයි ගත්තේ. අගයන්නේ නෑ. ඒ කියන්නේ දත්ත නෑ. ඒක අසාර්ථකයි. හැබැයි උත්සාහය අගය කරන්න ඕන. ඒගොල්ලෝ තමයි ප්‍රෝග්‍රෑම් ඉදිරියට පටන් ගන්න තියෙන්නේ. හරි. රයිට්. උදේ මම වැඩිපුරත් එක කිව්වෝ ඔගේ නෝට් එක නැති ටිකත් එක දා. හරි. එතෙන්ද තව පොඩ්ඩක් තියනවා ලියා ගන්න. දැන් අපි අවසාන හරියට කෙමින් කෙමින් ළඟා වෙමින් ඉන්නේ මේ කෙමන්ගේ දේශගුණ වර්ගීකරණය තමයි ලෝකෙ ප්‍රසිද්ධම එක. ඒක තමයි වාර ඒකෙත් තියන්නේ අපිට අපි ඉගෙන ගන්න කාලේ අපිට තිබ්බ වර්ගීකරණ සියල්ලම මේ කෙපන්ගේ වර්ගීකරණය සමස්ත වර්ගීකරණ තිබ්බා. මම ඒ ලෙවල් ලියද්දි මම 2009 ලිව්වේ ඒ ලෙවල් උසස් පෙළ මම ජියෝග්‍රෆි කරේ. ඉතින් එතනදී අපිට හැමදේම තිබ්බා. දැන් ඔයාලට තියෙන වර්ගීකරණ එකේ කොටි කොටි කොටසක් විතරයි. අපි ඔක්කොම ඉගෙන ගන්නවා. හරි මම ඉතින් ආපහුම කියන්නේ. රයිට් වෙනම ඡේදයකට අවිල්ල පොතේ ලියන්න මෙන්න මේව. වෙනම ඡේදයකට අවිල්ල ලියන්න. හරි. වෙනම ඡේදයකට අවිල්ල ලියන්න මෙන්න මේව. මීට අමතරව මීට අමතරව මේ අවුරුදු පුතේ මතක තියාගන්න මේ අවුරුදු කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් නේ. ඒකයි මට ඒක අහන්න නැහැ කියලා කියන්න බෑ. ඇහුවොත් එහෙම ඉදින් මොකද වෙන්නේ? යන්න ක්‍රිස්තු පූර්ව ක්‍රි පූ කියලා දානවා. ක්‍රියන්නේ පූ යන්නේ ක්‍රිස්තු පූර්ව. මීට අමතරව ක්‍රිස්තු පූර්ව 384 ක්‍රිස්තු පූර්ව 384 හතරේදී පමණ
පාඩම මෑණික ලියා ගන්න මෙන්න මේ කැලල ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් ඔය අහලා තිනනවා ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් පුල්ටි අසුමද දී කොමන ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් ඇරිස්ටෝටල් ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් දැන් සාමාන්‍ය පිළිලියන්න උෂ්ණත්වය පදනම් කරගනිමින් දැන් අපට පේනවනේ උෂ්ණත්වය තමයි ප්‍රධාන වෙන්නේ දේශගුණේ උෂ්ණත්වය පදනම් කරගනිමින් උෂ්ණත්වය පදනම් කරගනිමින් උෂ්ණත්වය පදනම් කරගනිමින් පෘථිවි ගෝලය පෘථිවි ගෝලය පෘථිවි ගෝලය පෘථිවි ගෝලය පුලුල් දේශගුණ කලාප තුනකට පුලුල් දේශගුණ කලාප තුනකට පුලුල් දේශගුණ කලාප තුනකට බෙදා දක්වන ලදී පුලුල් දේශගුණ කලාප තුනකට බෙදා දක්වන ලදී ඒක පාඩම වැඩිකේ 1 2 3 කියලා දාගෙන ලියා ගන්නවා එක උණුසුම් දෙක සෞම්‍ය තුන ශීත शीत एक लिया पशुकालीन को देशगुण वर्गीकरण देशगुण वर्गीकरण देशगुण वर्गीकरण देशगुण वर्गीकरण इदिरी पत्कल पुद्गलयन लेसर पाठ पैरी इंग्लिश सिंह वर्षा कभी
තවෙක් කෙනෙක් තමයි ඔලිවර් ඔලිවර් මේ නම් ටික පාඩම් කරගන්න කෙටි පසකට අහන්නිට තියෙනවා පහත පුද්ගලයන් අතුරින් දේශගුණ වර්ගීකරණයක් ඉදිරිපත් කර නොමැති පුද්ගලයෙක් අඩංගු පිළිතුරවන්නේ කියලා දුන්නොත් එහෙම මේ නම් එක දෙනවා මොකක් හරි වෙන එකක් හරි නේද මේ නම් එක දෙනවා වෙන මොකක් හරි එකක් නේද මේ නම් එක එකපාරට දෙනවා ගැලීලියෝ ගැලිලි කියලා කියන්න බෑ නේද ඒ වගේ දෙනවා ඉතින් හරි ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් කියලා දෙනවා මේ අතරින් මේ නම් තුරක් දීලා වෙන එකක් දෙනවා ඒ වගේ ඒ හින්දා අපි දැනගෙන තියෙන්න ඕනේ මේ නම් ටික පාඩම් කරගන්න අපිට තව එකක් තියෙනවා ඈ තව එකක් තියෙනවා නමක් නෙමෙයි පුද්ගලයෙක්ගේ ආයතනයක් විදියට වෙනම යනවා US US කියන්නේ United States United States කියන්නේ එක්සත් ජනපදය ඇමරිකා එක්සත් ජනපදයනේ Air Force US Air Force හරි ඒගොල්ලෝගේ ගුවන් හමුදාවේ aeronautical service hari a e r o n q u me mata idana thin thama yadin meka liyenawa ta peena ne hari q u e i c a l अरे इधर कहाँ थी ना मित्र क्या है मित्र क्या है बट एरोनॉटिकल सर्विस मैंने मैं एम का जरा पति मैंने मैं आयत ने बिचनु एक देश को नुवर्गी करने की जीवन कर दिया ना हरे देखो रे ඔය නන් ටික මතක තියාගන්න ඕවා ඉතින් මේ පැහැදිලි කරන්න දෙයක් නැහැ ඉතින් ඒක නන් ටික පාඩක් කර ඉතලා තියෙනවා හරි රයිට් එහෙනම් මෙන්න මේ කට්ටිය කොච්චර දේශගුණ වර්ගීකරණ ඉදිරිපත් කරත් වඩා කැපී පෙනෙන්නේ නැත්නම් වඩා සාර්ථක දේශගුණ වර්ගීකරණ ඉදිරිපත් කරපු පුද්ගලෙක් තමයි වහලා තිනවා කේපන් කියලා හරි කේපන් කියලා අහලා තිනවනේ කේපන් කියන දේශගුණ වර්ගීකරණ කියලා එක ප්‍රසිද්ධයි හරි එහෙනම් අනුමාත්‍රක කොටක් ගාලා ලියාගමු කියන්න केपन के देश गुण वर्गीकरण හරි ඔය පුද්ගලයන් ටික පුතේ මතක තියාගන්න මේ ටික කටපාඩම් කරගන්න අනිවාර්යයි හරි අර මම දුන්න ලිස්ට් එක කටපාඩම් කරගන්න හරි එහෙනම් අපිට හෙට තමයි මේක කතා කරන්න තියෙන්නේ මේ හෙට කියන දවසේ නමුත් අපි පොඩි හැඳින්වීම පොඩ්ඩක් ලියාගෙන අවසන් කරමු පුතේ මේකට තේ ලියාගන්න ඊට පස්සේ හෙට තමයි මේකේ වර්ගීකරණය අපිට ගන්න තියෙන අද වර්ගීකරණය ගන්න වෙනවා බෑ වෙලා මදි शाक विद्याज्ञेकु शाक विद्याज्ञेकु देशगुणः शाक विद्याज्ञेको देशगुण सह नतः शाक विद्याज्ञेको ऊ विद्याज्ञेको ऊ केपन शाक विद्याज्ञेको ऊ केपन एद्दास नमस्य दहा अटे दी एद्दास नमस्य दहा अटे दी एद्दास नमस्य दहा अटे दी පළමු වට ඉදිරිපත් කළ පළමු වට ඉදිරිපත් කළ 1918 දී පළමු වට ඉදිරිපත් කළ
देश गुण वर्गीकरण फलमुन इधिपत् देश गुण वर्गीकरण देश गुण वर्गीकरण फलमुन इधिपत् देश गुण वर्गीकरण एदास नमसी हाथ्रिस अटे दी एदास नमसी हाथ्रिस अटे दी याली संशोधनीय करने लगी याली संशोधनीय करने लगी संशोधनीय करने लगी इन पशु एदास नमसी पना तुने दी 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 बुद्धे पार पहने के लिए अगर गाइगर किया गाइगर कई गर किया नहीं दिया बिकिया दी रे के नहीं गाइगर अरे एदार नमसी पना तुने दी गाइगर पार पहने के लिए गाइगर सामान पहले अंडे विसिन 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 नवत 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 एय नवत एय प्रतिशोधनय करण लदी नवत एय प्रतिशोधनय प्रतिशोधनय करण लदी नवत एय प्रतिशोधनय करण लदी प्रतिशोधनय पुते प्रतिशोधनय कियन्ने एक संपूर्ण वहीं करन्ने एक अडुपाडु टिक अडुवेडी टिक पोड्डा खदनो विතර ඒ කියන්නේ යාගේ එකමයි තියෙන්නේ කෙවන්ගේ එකම තමයි තියෙන්නේ ඒක මොනවහරි තව පොඩි අඩු ලූඩු කන් ටික එයා පුරවනවා ඒකටම පුරවනවා නැත්නම් ඔයා අලුතෙන් ගයිගර් කිර කෙනා අලුතෙන් අරයාගේ කයින් කළා එකක් ගෙනව නෙමෙයි දේශගුණ විද්‍යාඥයෙකු වන කෙපන්ගේ වර්ගීකරණය හරි 1918 ඉදිරිපත් කළා නැවත එයාම සංශෝධනය කරන හදිස්සියේ ඊට පස්සේ 53 දී මෙයා කරේ ඒකටම තව අඩු පොඩි ටික පුරවලා ඒකම තිබ්බා ඒ කියන්නේ කෙපන්ගේ තමයි වර්ගීකරණය ගයිගර් කිර නෙමෙයි එයා කරේ ඒක ප්‍රතිචෝදනය කරපු එක අඩු වැඩි තියෙන වයින් කළා තව මොනවද අඩු ලූඩු කන් පුරවෙද හරි අන්තිම වාක්‍යයන්න ලෝකයේ සෑම රටකම අන්තිමවක ලෝකයේ සෑම රටකම වර්තමානීය පවා ලෝකයේ සෑම රටකම වර්තමානීය පවා වර්තමානීය පවා කෙපන්ගේ දේශ ගුණ වර්ගීකරණය කෙපන්ගේ දේශ ගුණ වර්ගීකරණය කෙපන්ගේ දේශ ගුණ වර්ගීකරණය භාවිතා කරයි කෙපන්ගේ දේශ ගුණ වර්ගීකරණය භාවිතා කරයි භාවිතා කරයි භාවිතා කරයි